සුබ මධ්‍යහනක් ඔබ දිවා ප්‍රවෘත්ති සමගින් මම චාරිත දනංජය පමනු හේන්ද්‍ර මම කුෂානි කෞශල්‍ය ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත සෞඛ්‍යයට ඉතිහාසයේ වැඩිම මුදල වත්මන් රජින් අගමැති පවසයි වැල්වඩුල්ලේ කන්දක් නායයයි පවුල් 40ක් කිවතට නාලක සිල්වා අදත් CIDA මහජන බැංකුවත් ලංකා බැංකුවත් අස්ථාවර කතා බොරු ඇමරිකාවෙන් හමු වූ පුපුරන ද්‍රව්‍ය පාර්සල් ගැන විශේෂ පරීක්ෂණ වත්මන් යහපාල රජය පත්වීමෙන් පසු ගෙවි ගිය වසර කිහිපය තුළ සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් වැය කළ මුදල අන් කිසිදු රජයක් යටතේ වැය කළ මුදලට සමාන කළ නොහැකි බව අක්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. While healthcare has certainly expanded by leaps and bounds. සෞඛ්‍ය ක්ෂේත්‍රය අතිවිශාල ලෙස දියුණුවක් ලබලා තියෙනවා. සෞඛ්‍ය සේවා ලබා ගැනීම සඳහා වැය වෙන පිරිවැය ශ්‍රී ලංකාවේ ජනතාවට බලපාන ප්‍රධාන දෙයක්. ඖෂධ මිල සහ සේවාබන් සඳහා වැය වෙන පිරිවැය මිහිදී තීරණාත්මකයි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා යටතේ ජනතාවට සෞඛ්‍ය කටයුතු සඳහා වැය වෙන වියදම පාලනය කිරීමට සාර්ථක ලෙස පියවරගෙන තිබෙනවා. ලංකාවේ හැම කෙනෙක්ටම හොඳ සෞඛ්‍ය සේවයක් ලබා ගන්න පුළුවන්. පහුගිය වසර කිහිපෙදී යහපාලන රජය සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වැයකරන මුදල වෙනත් කිසිදු රජයක් සමග සසඳන්න බැහැ. ගොඩනැගිලි වලට වියදම් කළ මුදල විතරක් නෙවෙයි අනාගතයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබෙන තාක්ෂණීය සහ සේවාවන් මෙරටට හඳුන්වා දීමටත් විශාල මුදලක් වැය කර තිබෙනවා. මහජන බැංකුවත් ලංකා බැංකුවත් අස්ථාවර තත්ත්වයට පත්ව නැති බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා. අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අද පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු දනුෂ්ක බණ්ඩාරගෙන් මේතු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය බැංකු සහ රුපියල අවප්‍රමාණය වීම පිළිබඳව ප්‍රශ්න කළා. මහජන බැංකුව හා ලංකා බැංකුව කිසිදු ආකාරයකින් අස්ථාවර භාවයට පත්වන නොමැති බවත් එම ආයතන ප්‍රතිසංවිධානය කිරීමට කටයුතු කර තිබෙන බවත් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා ප්‍රකාශ කළා. වැඩිදුරටත් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර ඇති බවත් මහජන බැංකුවට නව සභාපතිවරයෙක් ඉදිරි දිනවලදී පත් කිරීමට නියමිතව තිබෙන බවත්ය. අනතුරුව සභානායක ලක්ෂ්මන් කිරියල්ල මහතා නැගී සිටමින් ප්‍රකාශ කළේ මහජන බැංකුව සහ ලංකා බැංකුව වාර්තාගත ලෙස ලාභ ලබා ඇති බවත් යෝග්‍යතා පරීක්ෂණයකින් අනතුරුව නව පත් කිරීම සිදු කරන බවත්ය. මේ අතර පසුගිය රජය සමයේ මෙම පත් කිරීම සිදු කර ඇත්තේ සාස්තර බලා බවයි සභානායකවරයා ප්‍රකාශ කළේ. සභානායක නිවේදනය යටතේ කරු ජයසූරිය මහතා සභාවට දන්වා සිටියේ හානිපූර්ණිය සඳහා වන කාර්යාල පරක්කේතුම් පතර සමන් අත්සන් ලැබූ බවයි. අත්වාදී වැලැක්වීමේ පරක්කේතුම් පතට එරෙහිව පෙත්තම් 8ක් ලැබී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ සමන්ට දන්වා ඇති බවද කතානායක කරු ජයසූරිය මහතා සභාවට දන්වා සිටියා. පාර්ලිමේන්තුව ඉදිරි තොරතුරු ඉදිරි ප්‍රවෘත්ති විකාශ තුලින් ගෙන මේ බලාපොරොත්තු වෙන සමු ගන්නවා ශ්‍රී දයාවර්ධන පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට මම දනුෂ්ක බණ්ඩාර. සුදී දනුෂ්ක තොරතුරු ගෙනීම සම්බන්ධයෙන් හෙටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පස්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ජනාධිපතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු කීප දෙනෙකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට නාලක සිල්වා මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි ඔහු අද දිනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ. මේ අතර මෙවැනි ඝාතන කුමන්ත්‍රණයක් පවතින බවට හෙළිකළ දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාරගේ සහ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ හඬපට ගැළපෙන බව පසුකීත අධිකරණයේදී හෙළි කෙරුණා. මාතර බෙලියත්ත දුම්රිය මාර්ගයට සමාන්තරව මහා මාර්ග පද්ධතියක් ඉදිකිරනවා. ඊට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. තවත් යෝජනා කිහිපයකටද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. කොළඹ බෙලියත්ත දුම්රිය මෙහෙයුම් කටයුතු ලබන වසරේ ක්‍රියාත්මක කිරීම අපේක්ෂාවයි. එම දුම්රිය මාර්ගයට සමාන්තරව පිහිටා ඇති නිවාස වෙත ප්‍රවේශ වීම සඳහා මාර්ග 54ක් ඉදිකරනවා. කැලණිය අධ්‍යාපන කලාපය තුල අරුන් මාණික්ක වාසගම් හින්දු විද්‍යාලය නමින් දෙමළ මාධ්‍ය පාසලක් ආරම්භ කරනවා. ගම්පහ වත්තල ප්‍රදේශවල ජීවත් වන දෙමළ මාධ්‍යෙන් අධ්‍යාපනය ලබන දරුවන්ට පහසුකම් සැලසීම අරමුණයි. රජයේ රෝහල්වල දැනට පවතින ඇනලොග් එක්ස් කිරණ යන්ත්‍ර 50ක් ඩිජිටල් එක්ස් කිරණ පද්ධති සඳහා වැඩි දියුණු කරනවා. ජංගම ඩිජිටල් එක්ස් කිරණ පද්ධති 25ක් ලබා ගැනීමටද නියමිතයි.
පළාත් පාලන ආයතන සවිබල ගැන්වීම සහ පළාත් යටිතල පහසුකම් සංවර්ධනය ආයතන 134ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරනවා. එම ව්‍යාපෘතිය සඳහා ඇමරිකා ඩොලර් මිලියන 70ක මුදලක් ලබා දීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනයේ එකක වී තිබෙනවා. ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර ගිවිසුමකට එළඹීමට නියමිතයි. දිත්ව බදුකරණීය මගහැරවීම සහ ආදායම මත බදු ගෙවීම පැහැරහැරීම වැළැක්වීම සඳහායි මෙම ගිවිසුමට අත්සන් තැබෙන්නේ. ක්‍රීඩකයින් භාවිත නොකළ යුතු තහනම් ද්‍රව්‍ය ලැයිස්තුවක් ලෝක තහනම් උත්තේජක මර්ධන නියෝජිත ආයතනයේ ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඊට සමගාමීව ශ්‍රී ලංකාවද නිකුත් කර ඇති තහනම් උත්තේජක ද්‍රව්‍ය ලැයිස්තුව ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන්නා. මේ අතර එකතු කළ අගය මත බදු පනත යටතේ පළ කළ ගැසට් නිවේදනයද පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි. යෝන් ඔලිම්පික් ක්‍රීඩාවලියේ ලෝකයට පදක්කම් දිනාගත් පාරමී වසන්තේ බාරිස්තරලා ක්‍රීඩිකාවගේ නිවස අලුත් වැඩිය කිරීම ආරම්භ කර තිබෙනවා. පදක්කම දිනා ඇය ලංකාවට පැමිණි අවස්ථාවේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ලබා දුන් පොරොන්දුවක් මතයි මෙම අලුත් වැඩිය කටයුතු සිදු කෙරෙන්නේ. නිවසේ අලුත් වැඩිය කටයුතු සොයා බැලීම සඳහා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාන්ත අබේසේකර මහතා සහ නිවාස සංවර්ධන අධිකාරිය නිලධාරීන් පිරිසක් එහි ගොස් තිබුණා. එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ 2ක මුදලක් පාරමී වසන්තී ක්‍රීඩිකාවට පරිත්‍යාග කළා. නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ මැණිකල් තොගයක් කඩුනායක ගුවන්තොටුපළේදී අතඩංගුවට ගෙනුණා. ගුවන්තොටුපළ රේගුවයි වැටලීම සිදු කළේ. සැකකරු රුවන්ඩාවේ සිට දොහා කටාර් හරහා ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් මගෙක්. ඔහු තම ශරීර අභ්‍යන්තරයේ මෙම මැණිකල් සංගවාගෙන පැමිණ සිටියේදී අතඩංගුවට ගෙනුණේ. එහි බර කැරට් 329ක් පමණ වනවා. විවිධ වර්ගයේ මැණික්කල් ඒ අතර තිබූ බව රේගු නිලධාරීන් පවසනවා. සැකකරු බේරුවල ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙක්. මැණික් තොගය රාජසන්තක කෙරුණා. නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා රචනා කර ගායනා කළ සඳළු තලෙන් බට නිරදන පන්තියේ කුමාරේ ගීතය එළිදැක්වනා. කථානායක කරු ජයසූරි මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවයේ පැවැත්වුණේ. සංගීතවේදී ලාල් ආනන්ද අබේදීර මහතා ගීතේ සංගීතය නිර්මාණය කර තිබෙනවා. ගීතේ සහාය ගායනය සිදු කරන්නේ විශාරද සන්ධ්‍යා බුලත්සිංහ මහත්මියයි. පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ සහ කලාශූරි ආචාර්ය එඩ්වින් ආරියදාස මහාචාර්ය සරත් විජේසූරියන මහත්තුරුන් මෙහිදී විශේෂ දේශන පැවැත්වුවා. සංයුක්ත තැටි ආරාධිතයන්ට පිළිගැන්වීම රංජන් රාමනායක මහතා අතින් සිදු වුණා. විස්සයි විස්ස පොහොසත් රටක් අරමුණු කර ගනිමින් රටපුරා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මකව පවතිනවා. ඉන් කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගය තුලින්. ගම්පෙරළිය වැඩසටහන යටතේ වාරියපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ව්‍යාපෘති පහක සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේ අමාත්‍ය එස් බී නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා රුපියල් ලක්ෂ 50ක් පමණ වැය කෙරෙනවා. වාරියපොළ ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේ බුද්ධ මන්දිරය ඉදිකිරීමේ කටයුතු මේ අනුව ආරම්භ කෙරුණා. වසර ගණනාවක් පුරන්ව තිබූ ඉහළ වැව සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේද අමාත්‍යවරයා අතින්. කැලේගම සිට තෙන්නකෝන්ගම දක්වා දිවෙන මාර්ගයේ ඇතුළු මාර්ග තුනක සංවර්ධන කටයුතුද මෙදින ආරම්භ කෙරුණා. බලංගොඩ මූලික රෝහල සඳහා පස්මහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතු මේ දිනවල සිදු කරමින් පවතිනවා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 1131ක්. එනම් 212කින් සමන්විත වාට්ටු සංකීර්ණද ඊට අයත්. පරිපාලන ඒකකයක්, හදිසි ප්‍රතිකාර ඒකකයක් සහ රුධිර කාන්දුකරණ ඒකකයක්ද මෙහි ඉදිකිරීමින් පවතිනවා. පැල්මඩුල්ල මැතිවරණ කොට්ටාසේ ගම්පෙරළිය පළමු ව්‍යාපෘතිය පසුගියදා විවෘත කෙරුණා. පහළ හේන නන්දාරාම විහාරස්ථාන පිවිසුම් මාර්ගයේ සංවර්ධනය කර විවෘත කිරීම මේ අනුව සිදු කෙරුණේ නියෝජ්‍ය අමාත්‍ය දුනිෂ් ගන්කන්ද මහතා අතින්. විහාරස්ථානයේ ආවාස කුටිය ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය සෙවිලි තහඩු තොගයක්ද පරිත්‍යාග කෙරුණා. කන්තලේ වාන්නල පිටියේ වැව සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතිනවා. යුද හමුදා ඉංජිනේරු බලකායයි ඉදිකිරීම සඳහා දායක වී සිටින්නේ. පිටියේ වැව සංවර්ධනය කිරීම තුළින් අක්කර 200කට දියවර සැපිය හැකි. මේ සඳහා මිලියන 12ක් පමණ ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. ගොඩාක් තන්තෝස වෙනවා රටේ මේ වගේ වැඩසටහන් කරගෙන ගොවියන්ට මේ වගේ වැව් හදලා දීලා යලමහ දෙක වගා කරන්න පුළුවන් වීම ගැන මං හිතන්නේ ගොවියෙක් වශයෙන්ුත් සමිතියේ සභාපති වශයෙන්ුත් ඉංජිනේරු බලකායටත් අතිගරු ජනාධිපතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. හලාවත සවරාන ප්‍රධාන මාර්ගයේ තර අතුරා සංවර්ධනය කිරීම රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
රුපියල් ලක්ෂ 40ක් පමණ මේ සඳහා වැය කෙරෙනවා. මේ අතර ප්‍රදේශයේ සංවර්ධනය කෙරුණු අතුරු මාර්ගයක් ජනතා ඉදිරිපත් කිරීමද රාජ්‍ය අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. ඒ සඳහා රුපියල් ලක්ෂ 10ක් පමණ වැය කර තිබෙනවා. ගම්පෙරළිය වැඩසටහන යටතේ ආගමික ස්ථාන සංවර්ධනය සිදු කෙරෙමින් පවතිනවා. මේ යටතේ දංකොටුව හාල්දඩුවන ශ්‍රී පුෂ්පාරාම විහාරයේ අටවිසි බෝධි පූජා ප්‍රාකාරය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණේද රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා අතින්. මාතර පාලටුව කෙත්තාරාම විහාරස්ථානයේ නව දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල ඊයේ විවෘත කෙරුණා. ඒ අමාත්‍ය සාගල රත්නායක සහ රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මීට සමගාමීව ධාතු ප්‍රදර්ශනයක්ද පැවැත්වුණා. ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ නැගෙනහිර සහ උතුරේ තියෙන මේ පුරාණ විහාරස්ථාන අනාරක්ෂක බවට පත් වෙලා තියෙනවා කියලා ගොඩක් අපි මාධ්‍යනු දැක්කා. ජනාධිපතිතුමා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපේ ආරක්ෂා කමිටුව රැස් වෙලා අපි දීර්ඝ වශයෙන් මේක අපේ ත්‍රිවිධ හමුදාපතිවරුන් සමග සාකච්ඡා කළා. මේවා ආරක්ෂා කිරීමට වැඩපිළිවෙළක් දැන් අපි සකස් කරගෙන යනවා. ඒ අපේ බෞද්ධ ජනතාවට පමණක් නෙවෙයි සමස්ත ලාංකික ජනතාවට ඒවා බලන්නට පුදු පුදා පූජා කිරීමට අවස්ථාවක් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. නිරිත දිග ඇතුළු ප්‍රදේශ කීපයකට අද දිනේ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නායම් පිළිබඳ කඳුකර ජනතාව දැඩි ලෙස විමසිලිමත් වන නිසායි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ. ජාති ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නිවේදනය අනුව නුවර නුවරඑළිය මාතලේ කියන දිස්ත්‍රික්ක වලට ලබා දීලා තියෙන නිවේදනය තවමත් වළංගු වෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත් අනුව තවදුරටත් වැසි සැජ තත්ත්වයන් මධ්‍යම පළාතත් එකම සබරගමුව ඌව පළාත් ඇතුළුව ගාල්ල මාතර කළුතර කියන දිස්ත්‍රික්ක වල බලාපොරොත්තු වෙනවා. ඉතින් තවදුරටත් මෙම තත්ත්වය හෙට දිනේ දක්වා වර්ධනය විය හැකි බව තමයි කාලගුණ වාර්තාව අනුව පෙනී ගිහිල්ලා තිබෙන්නේ. මෙහිදී නායම ලක්ෂණ පිළිබඳ දැඩි අවධානයෙන් පසු වෙන්න කියලා අපි සියලුම ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. නායම ලක්ෂණ මතක් කිරීමක් විදිහට ගස් ඇලවීම්, ආගන්තුක දියුල්පත් වැනි දේ පිළිබඳ දැඩි අවධානයෙන් පසු වෙන්න අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම 117 දුරකථන අංකය ඔස්සේ සියලුම මේ දත්ත යවත් කලින කොට තිබෙනවා. පැල්මඩුල්ල බුලුගහ තැන්න දන්දෙනිය කන්ද නායෑමට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් නිවාස 40ක පමණ පිරිස් ඉන් ඉවත් කිරීමටයි පියවරගෙන තිබෙන්නේ. දන්දෙනි කන්ද අද අලුයම් කාලයේ නායෑමට ලක්ුණා. නිවාස අසලට විශාල ගල් පෙරලීම හේතුවෙන් පවුල් 40කට අයත් පිරිස් తాවකාලික ස්ථානවල රැඳවීමට පියවර ගැනුණා. බුලුගහ තැන්න විද්‍යාලයද తాවකාලිකව වසා දමා තිබෙනවා. මීට පෙර මේ සම්බන්ධයෙන් නිලධාරීන් දැනුවත් කිරීමට පියවරගත් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. බණ්ඩාරවෙල ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග බණ්ඩාරවෙල කසල ප්‍රතිචක්‍රීකරණය වටා ඉදිකර තිබූ ආවරණ බැම්මේ කොටස් නායාමට ලක්ුණා. මෙම ස්ථානයට පහලින් මීටර 15ක පමණ කොටසක් නායාමේ අවධානමට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් පවුල් 150ක් පමණ පීඩාවට පත්ව තිබෙනවා. කොළඹ නුවර මාර්ගයේ පහල කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගයේ අසල ඇති ගස් කඩා වැටීමෙන් වෙළඳ සැල් කිහිපයකට හානි සිදු වුණා. ඒ හේතුවෙන් මාර්ගයේ දෙපස ඇති අවදානම් ගස් කපා ඉවත් කිරීමට කටයුතු කෙරෙනවා. ඒ නිසා කොළඹ නුවර මාර්ගයේ පහල කඩුගන්නාව ප්‍රදේශයෙන් මාර්ගය විටින් විට වසා තැබෙන බවයි පොලිසිය ප්‍රකාශ කළේ. හිඟුරක්ගොඩ කවුඩුළුවැව ප්‍රදේශයේදී අකුණුසැර වැදීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වුණා. තවත් දෙදෙනෙකු කම්පණයට පත්ව රෝහල්ගත කෙරුණා. අකුණුසැර වැදීමෙන් මිය ගියේ හිඟුරක්ගොඩ යුදගනාව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්. කවුඩුළුවැවේ මසුන් මැරීම සඳහා ජලයෙහි ගමන් කරමින් සිටියදී අකුණුසැර වැදී තිබෙන්නේ. දැන් මත විරාමයක්. ශ්‍රී ලංකාවේ බිම්බෝම් බිවත් කිරීමේ ක්‍රියාවලිය සඳහා ඇමරිකා එක්සත් ජනපදය රුපියල් මිලියන 600ක මුදලක් පිරිනමා තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිසක් බිම්බෝම් බිවත් කිරීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පසුගියදා පැමිණියා. ඔවුන් යාපනය, කිලිනොච්චිය, වවුනියාව සහ මන්නාරම යන ප්‍රදේශවල සංචාරය කළ බවයි වාර්තා වන්නේ. එම සංචාරය අතරතුර ඉඩම් නැවත හිමි වූ සිවිල් වැසියන් සමගද ඇමරිකා නියෝජිතයින් සාකච්ඡා පැවැත්වුවා. බිම්බෝම් බිවත් කිරීමේ ක්‍රියාවලිය නිසා සිය ජන ජීවිතය පහසු වී ඇති බවයි ඔවුන් කියා සිටියේ. ඇමරිකා ආධාර යටතේ වර්ග මීටර් මිලියන 1.86ක භූමි ප්‍රමාණයක බිම්බෝම්බ මේ වසරේදී පමණක් ඉවත් කෙරුණා. එහිදී බිම්බෝම්බ 9344ක් මෙන්ම පතරොම් 8637ක් ආරක්ෂිත ලෙස ඉවත් කෙරුණා. ඇමරිකා දූත කණ්ඩායම් සඳහන් කළේ බිම්බෝම් ඉවත් කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව ලබා ඇති සාර්ථකත්වය අගය කරන බවයි.
දෙදහස් විස්ස වසර වන විට බිම්බෝම්බ විරහිත රටක් බවට පත් කිරීමේ ඉලක්කයට සහයෝගය දැක්වීමට හැකියවීම ගැන තමන් සතුටු වන බවද ඇමරිකා නියෝජිතයන් සඳහන් කළා. 2002 වසරේ සිට විවිධ ආකාරයේ පුපුරන ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව වෙත රුපියල් බිලියන 9.5ක මුදලක් පිරිනමා තිබෙනවා. ඇමරිකා ආධාර යටතේ ආරක්ෂක හමුදාව 2017 වසර වන විට මඩකලපෝ දිස්ත්‍රික්කය සම්පූර්ණයෙන් බිම්බොම්බ වලින් තොර කලාපයක් බවට පත් කිරීමට හැකි වුණා. අමරපුර මූලවංශික මහනිකායේ මහානායක අතිපූජ්‍ය කොස්ගොඩ සරණංකර ස්වාමීන් වහන්සේ අපවත් වුණා. උන්වහන්සේ අපවත් වන විට 84 වන වියේ පසු වුණා. ශ්‍රී දේහය කොස්ගොඩ කේදාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. ආදාහන පූජෝත්සවය හැගල්ල පොදු ක්‍රීඩාංගණයේදී ලබන 28 වනදා සිදු කිරීමට නියමිතයි. විරාමයෙන් අනතුරුව විදේශ පුවත් බලාපොරොත්තු වන්න. දැන් ක්‍රීඩා පුවත්. සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවර 20-20 තරගය සඳහා තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද විශේෂ පුහුණු සැසියකට එක්වීමට නියමිතයි. දෙරට අතර පැවති එක් දින ක්‍රිකට් තරගාවලිය තරඟ 3ට 1ක් ලෙස එංගලන්ත කණ්ඩායම ජයගත්තා. කෙසේ වෙතත් අවසන් තරගයේ ජය හිමුනේ ශ්‍රී ලංකාවටයි. මේ අනුව ජයග්‍රාහී මානසිකත්වයෙන් මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම පිවිසෙනවා. කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී රාත්‍රී තරගයක් ලෙසයි එය අනිද්දා පැවැත්වීමට නියමිතව ඇත්තේ. ශ්‍රී ලංකා කණ්ඩායමට එක් දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ අර්ධශතක වාර්තා කළ ප්‍රතිකරුවන් 3 දෙනෙකු ඇතුළත් වෙනවා. ඒ දිනේෂ් චන්දිමල්, නිරෝෂන් දික්වැල්ල හා කුසල් මෙන්ඩිස්. තරගයේ පන්දුවෙන් පන්දුව සජීව ගුවන් විදුලි විකාශය ගෙන එන්නේ ITNFM. ITN දිවා ප්‍රවෘත්ති අදට අවසන්. පසර දෙකේ සිට අපගේ පෑන් පෑපත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk